පෝර භාවිතය අඩුවීම තේ නිෂ්පාදනය පහත වැටෙන්න බලපාල තියෙන එක් ප්‍රධාන හේතුවක්. එනිසා කිලෝගෑම් 50ක රසායනික පෝර මිටියක් රුපියල් 4000ක සානයක් සහිතව තේවගාකරුවන්ට ලබාදීමට රඩුමැතිය ලබා දුන්නා. එවගේම මහකන්නය සඳහා කුඹුරු ඉඩංවල වගා කරන ගොවීන් සඳහාද පෝර සානයක් ලබාදීමට, ඒ අනුව 2024-25 මහකන්නේදී කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන සහ අනිකුත් ක්ෂේත්‍ර භෝග සඳහා ගොවීන් වෙත පෝර සානාධාරයක් ලබා දෙනවා. එමගින් රටේ ආහාර සුරක්ෂිතතාවයේ තහවුරු කිරීමත් භෝගවල ඵලදායිත්වය ඉහළ නැංවීමට හැකිවන බව නිරීක්ෂණය කොට තිබෙනවා. වී වගාව සහ වෙනත් වගාවන් සඳහා හෙක්ටයාර් දෙකක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගි හෙක්ටයාර් දෙකට රුපියල් 30,000ක පෝර සානාධාරයක් ගොවීන්ට ලැබෙනවා. ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීම පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එකී නිර්දේශ මත පදනම් වූ ලබන මාසේ පළවෙනි දින සිට ආරම්භක මාස 6 කාලය සඳහා හඳුනාගත් රටවල් උපරිම වශයෙන් 35කට දින 30කට වලංගු වන පරිදි ගාස්තු රහිතව වීසා නිකුත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා.